වර්ධන සැලැස්ම සමාජයේ එක් තලයකට පමණක් සීමා නොවුණු සෑම තලයකම ඉන්න ජනතා කොටස් ජීවිතයේ ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එක. අද අපේ රටේ දිලිඳු බවෙන් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාවත් අපි ජීවත් කරවීමේ සැලැස්මක් සමයි සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වන්නේ. අපි සකස් කළ තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම මේ ජනතාව සෑම ශේෂ්ත්‍රයකම සෑම තලයකම ඉන්න මේ ජනතාව ජීවත් කරවීමේ ප්‍රමුඛත්වය දීලා සකස් කරපු සැලැස්ම. කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාකවත් අපි මෙච්චර රැකියා නිෂ්පාදනය කරා කියනවා. අපි අහලා තියෙනවා ඇමතිවරු කියනවා අපි මෙන්න මේවා දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියන කාර්ය. වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්නට නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියෙන සැලැස්ම මොකක්ද? අපි වියතුන් සමග වෘත්තිකයන් සමග සාකච්ඡා කර ජනතාව අතරට ගිහිලා ඔවුන්ගේ ප්‍රශ්න හඳුනාගත්තා. ඒ හඳුනාගත් ප්‍රශ්නවලට අපි සැලසුම් හැදුවා, විසඳුම් හැදුවා. ඒවා අපි ක්‍රියාත්මක කරනවා. අද මේ ජනාධිපතිවරණය හරි තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න ඒ කාණ්ඩුවක් පසුගිය අවුරුදු 4 තුල මහන්සි ගත්තා. ඒ වගේම වික්කා මේ අවුරුදු 5 තුල මේ ආණ්ඩුව මේ රටේ ආර්ථිකය විනාශ කරලා දැම්මා. අපි ගොඩනගපු ආර්ථිකය නැවත වාරයක් විනාශ කරලා දැම්මා. ඒ විතරක් නෙවෙයි රටේ ආරක්ෂාව නැති කරා. හරයක් නැති, ගැඹුරක් නැති, මාර්ගයක් නැති රටක් ගෙන යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න වෙලා තියෙනවා. ඔබ තීන්දුව අරගෙන ඉවරයි. නුත් ඔබේ රටේ ජනතාව ඒ ගත්ත තීන්දුව ශක්තිමත් කරගෙන ඉදිරියට ගෙන යන්න ඔබ පියවර ගනිමින් කියන දැඩි විශ්වාසයක් අපේ ගාව තියෙනවා.